हाय भवन शुभ दिन साक इतिंग अदत तो मंगा विला इन्ना कुछ कर्म आते संबंधिंग वेदगत वीडियो का करेंगे ओबा दान्नो ऐति पैराशूट तबान गेना ओबा हाल ऐति पैराशूट तबान गेना इतिंग एक सी ये सी या विद्यानुकूल निवेदित दिव को हम तो दागन ने कीने के संबंधिंग लोगों के लोग कहती गोड़ाक दिन गुड़ा इतिंग अदत मंगा विला इन्ने ए संबंधिंग बहुत धन्यवाद करान्न सामान्य में पैराशूट तबान को हम तो दागन ने एक अवश्य करने भीतर भी प्रमाण एक अच्छा रहता है तैटी को अच्छा अक्कर एक भीतर प्रमाण एक भीतर भी अच्छा कौन करना होता है तैटी को अच्छा कौन करना होता है तो कोटा पोहरे को तो करना होता है पोहरे को अच्छा कौन करना होता है मैं सीएल प्रश्न वाले उत्तर आदम हूँ बड़ा सफेला देना मैं वीडियो के संपूर्ण में बलन के लिए मंगू बतीलो देना आराधना करना आराधना कर ला सीधना मुकद एक बलन ने तो समाह कट्टी है मगेन कमेंट कर लहाना मैं कुछ रख कटी होना दे कुछ रख भी होना दे अरे मैं कि प्रश्न को रख कहना आई थिंक यहाँ देवा लहान दे मैं वीडियो के संपूर्ण में बलन ला एक किए वेला नीति रेख संबंधी वितरक मगेन कमेंट कर लहान निकल मंगो बसीले दे रखे मिल ला सीधना तब तो विशेष दिया तमाई मैं वीडियो के दाब कम अहन ने कट्टी है बलन आया अहन ने කොහෙන්ද මේ තමන් තැටි හොයාගන්නේ කියන එක සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ බොහෝ දුරට මේ තැටි අඩු මුදලට ගන්න ඇති සමහරට කතා කරලා බලන්න එහෙම දෙයක් කරගන්න පුළුවන් වුණොත් එහෙම දෙයක් ලබා ගන්න එහෙම නැත්නම් මම මේට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ මේ වගේ තැටි සමහර සහ කුසිරි රසායනික ද්‍රව්‍ය කියන්නේ පොහොර වර්ග තෙල් වර්ග කොහෙන්ද ලබා ගන්න කියන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා මම මෙතන කාඩ් එකකින් දාලා තියන්නම් ඒ සම්බන්ධයෙන් पहले डिस्क्रिप्शन के संबंध में डाला थी ये वीडियो का नरबला एक अदा तक लगा करने के लिए इन मे तटी अतर उभय प्रदेश में डिलीवरी कर दिन सर्विस अदाल प्रदेश ये तटी बट आयत लगा करने पुलवा यह संबंध में वीडियो का नरबला एक अदा तक लगा करने के लिए इन ඉතින් අද අපි බලමු කොහොමද මේ තාවමක් දාගන්න කියලා 100%ක් විද්‍යානුකූලව කොහොමද දාගන්නේ කියන එක සම්බන්ධයෙන් අපි හොයලා බලමු මේ සඳහා අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා මට ලොකු සහයක් දෙනවා රාජා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජාංගනේ වම්මිවර කෘෂි පරිවේශන ආයතනයේ AI මහත්තයෝ කීප දෙනෙක් අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂයෙන්ම අතුකොරළු මිස් සහ සමන්ති මිස් ශ්‍රාමල් කුමාර මහත්තයා ඇතුළු බුබුදිත මහත්තයා මේ කියන AI මහත්තයෝ ගොඩක් අද මගෙත් එක්ක මේක සඳහා එකතු වෙලා ඉන්නවා ඉතින් මේ මහත්තුරුන්ගෙන් අපි දැනගෙන අහලා දැනගමු කොහොමද මේ තව පරිසුත් තටියක් පරිසුත් තවන කොහොමද නිවැරදිව විද්‍යානුකූලව දාගන්න කියලා යන් ඉස්සරහට මගෙත් එක්ක ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජාංගනේ වම්මිවර කෘෂි උපදේශන කාර්යාලයේ AI මහත්තුරු තමයි අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ මාවබට කලින් සඳහන් කරේ කෘෂි පරිවේශන ආයතනය කියලා එතන කෘෂි පරිවේශන ආයතනය නෙවෙයි කෘෂි උපදේශන කාර්යාලය ඉතින් ශාමල් කුමාර මහත්තයා තමයි අද මගේ කතාවට එකතු වෙලා ඉන්නේ ඉතින් අපි ශාමල් කුමාර මහත්තයාගෙන් අහලා දැනගමු මේ සම්බන්ධයෙන් සියලුම විස්තර මාත්‍ය දැන් මේ මාස්ක් ගන්නෙ අපි දැන් කුඹුරු වැඩ කරන කොයි මාත්‍රු හැටියට බීජ සාමාන්‍යයෙන් අපි වපුරන ක්‍රම වර්ග ගොඩක් තියෙනවානේ තාවන් දාලා වපුරනවා එතකොට පැරෂුට් දානවා එතකොට නිකම්ම වීණි ඊලා එමත් වපුරනවානේ ඉතින් අපි දැන් අද ඇවිල්ලා ඉන්නේ ඇත්තටම කොහොමද 100%ක්ම නිවැරදිව විද්‍යානුකූලව පැරෂුට් වගාවක් දාගන්න තාවානක් දාගන්න කියන එක ගැන සාකච්ඡා කරන්න ඉතින් අපිට මුලින්ම කියන්නකෝ මේ පැරෂුට් තාවානක් දාගන්න එකේ වාසිය මොකද්ද කියලා මම ඉස්සෙල්ලාම ගොවියනේ ගැන දැනුවත් වෙන්න ඕනේ ආයුබෝවන් කියලා පොඩම කියනවා. එතකොට රංජිත් මහත්තයා අපි පැරෂුට් තවානක තියෙන විශේෂම වාසිය තමයි අපිට පුළුවන් අපේ මේ බීජ අවශ්‍යතාවය. සාමාන්‍යයෙන් අපි අක්කරයකට කතා කරද්දී අපි කියන්නේ නිර්දේශය නිබුසල් දෙකක අවශ්‍යතාවයක් තියෙනවා. සාමාන්‍ය නඩු නම් ලොකු වී නම් දිග වී නම් නිබුසල් දෙකක අවශ්‍යතාවයක්. එතකොට අපිට මෙතනදී පැරෂුට් වගාව භාවිතා කරද්දී අපිට සාමාන්‍යයෙන් නිබුසල් 2 කිලෝ 15ක් වගේ ප්‍රමාණයකින් අපිට පුළුවන් මේ අක්‍රේටම අවශ්‍ය පැල ටික හදා ගන්න. ඒකට එතන ලොකු ඔව් නාඩුවේ සම්බ වගේ වුණොත් එහෙම කිලෝ 12කින් විතර පුළුවන්. අපි අවශ්‍යතාවය සපුර ගන්න. එතකොට දැන් මේ වෙන විට බිත්තර වී බුසලක් රුපියල් 4500න් විතර ඉහළ අගයක තියෙන්නේ. එතකොට අපිට සාමාන්‍ය වී බුසලක් ඉතුරු කරගත්තත් ලොකු ඉතිරි කිරීමක් කරගන්න පුළුවන් අපිට ගොවි මහත්තයෙකුට මේ ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් එතනදීම. ඔව් නේද? ඔව්. ඔව්. ඊට අමතරව දැන් ඇත්තටම මම අහලා තියෙනවා මේ පැරෂුට් තවාන මේ විදිහට වගාවක් කරද්දී ඇත්තටම අපි මුලින්ම භාවිතා කරනවානේ අපි කියන්නේ බජරි තෙල් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඒ වල් තෙල් වර්ග එහෙම දෙයක් පාවිච්චි කරනවානේ දවස් ගානකින්. ඒ වගේ දේකුත් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතුවා සීකුත් තියෙනවා නේද? නැහැ අපිට එතකොට මේක අපි සාමාන්‍යයෙන් දින 10ක 11ක 12ක වගේ පැල තමයි අපි භූමියේ අපේ මේ ගොවි ශේෂ්ත්‍රයේ විසුරු ආහාරිනේ. එතකොට අපිට පුළුවන් සාමාන්‍ය ඇඟල් දෙකක විතර ජල මට්ටමක් පොළොවේ ගානකට මට්ටමකට තියාගෙන වල් මර්ධනයේ ජලය මගින්ම කරන්න. එතකොට අපි අර මේ වල් මර්ධනය සඳහා යොදා ගන්නා වෙන අපි මේ වල් නාශක යොදා ගන්නවානේ. එතකොට ඒ මුදල අපිට ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වාසියත් අපිට ලබා ගන්න
පුළුවන්. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් බීජ විසුරුවා හරිද්දී අපි ඒකාකාර පරතරයක් රඳවගන්නේ නැහැ, පවත්වාගන්නේ නැහැ. වැඩ මේකදී අපි සාමාන්‍යයෙන් අපිට පරතරය පවත්වාගෙන ගන්න පුළුවන් නිසා මේ සාකේට හොඳ විදක් ලැබෙනවා, හොඳ පඳුරක් විදිහට මේ වර්ධනය වෙන්න. ඒකෙන් අපිට අස්වැන්න වැඩි කරගන්න ලැබෙන හැකියාව වැඩි. එහෙනම් උද ඇත්තටම තාම වපුරද්දීන් අපි මේ වී අපිට හිතන විදිහට නෙවෙයි, කියන්නේ ඕන උතනට නෙවෙටෙන්නේ නේද? මේකෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ නේද? අපිට අපි ඒක සාමාන්‍යයෙන් ගස් දෙකක් අතර පරතරය අපිට ඕන විදිහට මේ සසුරුව ගන්න පුළුවන්. පුළුවන් නේද? ඔව්. රාමල් මහත්මයා, අපි මේ සාමාන්‍යයෙන් මේ තවාණක් දාගන්න කොහොමද මූලිකවම බිම් සකස් කරගැනීමේ ඉඳලා ක්‍රියාවලිය කොහොමද සිදු කරන්නේ? ඔව් නේද මහත්මයා, අපි බලවේම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අක්කරයක කුඹරක නම් අපි මේ වැඩේ කරන්නේ. අපි ඉස්සරවම තෝරගන්න ඕනේ සාමාන්‍යයෙන් කුඹර මේ මැද හරිය වගේ. ඒ කියන්නේ අපි මොකද මේ තැටි අරගෙන යන්න ඕනේ ඉහළට පහළට. ඒකට අපි ඉහළම තැනක දැම්මොත් එහෙම කෙලවරට යද්දී අපිට ගොඩක් දුර මේ අරන් යන්න වෙනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කුඹරේ මැදම හරිය ලියද්ද තමයි තෝරගන්නේ. ඒකට ඒකේ සාමාන්‍ය වතුරෙන් යට වෙන්නේ නැති මේ සත්ව හානිය අවම හොඳ කුඹුරේ මැද ස්ථානය තෝරගන්නවා. ඊළඟට අපි පළවෙනි බිම් සකස් කිරීම රෝම නියරවල් රැයලා හොඳට බිම් සකස් කරගන්නවා. එකල වතුර බැඳලා තියලා අපිට පුළුවන් නම් ඒ අවස්ථාවේදී ඔබ මේ කොළ පොහොර වගේ දාන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා. ඒ කොටසට විතරනේ උඩ අපි දාන්න ඕනේ. කොළ පොහොර දාලා අපි සාමාන්‍ය දින 10ක් 14ක් විතර තියලා ඊළඟට දෙතික් බිම් සකස් කිරීමත් කරගන්නවා. නියර බඳින එක සහ දෙතික් බිම් සකස් කිරීම කරලා හොඳට ලෙවල් කරගන්නවා. ඊළඟට තමයි අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි වී දාන්නේ අද නම් දවස් 3කට 2කට විතර කලින් අපි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බැලුවොත් මේක පෙනේ. මේ විදිහට පාති සකස් කරගන්නවා. පොඩ්ඩක් අපිට පාති වේලි ස්වභාවයක් තියෙන එක ලේසි. මොකද ඊළඟට අපි මේක උඩ තැති හැසිරුවද්දී නැත්තම් අපි දියට වගේ තිබ්බොත් එහෙම ඔක තැන් තැන් වල යටට යන්න පුළුවන්. මොකද මඩවරත් එක්ක ඒකට අපි මේක පොඩ්ඩක් වේලි ස්වභාවයකින් තිබ්බොත් එහෙම අපිට ඒ ගැටලු ඇති වෙන්නේ නැහැ. දැන් මේකේ සාමාන්‍යයෙන් සාමල් මහත්තයා දැන් අද නම් තාම අද තාදනේ තාවන් දාන්නේ. එතකොට මේක ඊයේද මේකේ පාති ටික හැදුවේ? ඔව් ඊයේ يعني පෙරේද හවස වගේ තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මේක අර මේ වේලි ස්වභාවයක් පේන්නේ අපිට ඒකයි. ඔව් නේද? ඒ විදිහට හදාගත්තාම අපිට පහසු වෙනවා. ඊළඟට තමයි අපි දැන් මේ අපි මේ ගොවි මහතුරුත් එක්ක හඳුනාගත්තු කතාවක් තමයි. මොකද අපි ඕක ගලවනකොට ටිකක් අපහසුයි මුල් පහල්ලෙහාට ඇදලා තිබ්බොත්. ඒකට තැටි ගැලවීම පහසු වෙන්න අපි මෙතනදී පුංචි මේ 10 අතට්ටුවක් අපිට මේකෙදිත් අපිට හැකියාවක් තියෙනවා නම් මේ පුළුස්සන ඒ කියන්නේ අපි කර 10 භාවිත කරන්න. එතකොට ඒකේ අපිට පෝෂණයත් ලැබෙනවානේ. ඊළඟට දිලිරනාස ටිකක් දුන්නේකුත් තියෙන නිසා ඒ වාසිය තියෙනවා. එතකොට ඒ විදිහට තමයි සකස් කරගන්නේ. හොඳයි කියලා නේ කියන්නේ. ඔව් කරදාය භාවිත කරන්න පුළුවන් නම් මේ වටිනාකම ඊට වඩා වැඩි. වැඩි නේද? ඔව්. ඔව් දැන් මේ දැන් අපි මේ දකින්න ලැබෙන විදිහට සාමාන්‍යයෙන් මේ 10 දාලා 10 සාමාන්‍යයෙන් ලොකු තට්ටුවක් දාන්න ඕනද මුල් පොලවට අල්ල ගන්න තමයි? නැහැ සාමාන්‍ය පොඩි තට්ටුවක් අපි මඩත් එක්ක අර තටිය සම්බන්ධ වෙන්නේ නැති මට්ටම විතර 10 තට්ටුවක් දාගත්තා නම් ඔව් අර 10 දානවා නම් ටිකක් වැඩි වුණාට කමක් නැහැ. අපිට කොහොමත් අර 10 අපිට මේක දෙතිය බින් සකස් කිරීම කරන අවස්ථාවේදී මේක කර 10 දාලා හාලා ඒ කරලා මේකට වෙනම 10 දැම්මත් ගැටලුවක් නැහැ. මේ කියන්නේ අපිට එච්චර කර 10 වලින් නම් මොකද කර 10 වලින් අපිට ලොකු පෝෂණ ගුණයක් ලැබෙනවා. ලැබෙනවා නේද? ජීවගව සඳහා. ඔව්. සාමල් මහත්තයා දැන් ඔබතුමා කලින් සඳහන් කරා අක්කරයකට සාමාන්‍යයෙන් වී කිලෝ සම්බනන් 12යි නාඩුනම් කිලෝ 15ක් විතර නේද? එතකොට අපි සාමාන්‍යයෙන් අක්කරයක ප්‍රමාණයකට මේ තැටි කොච්චරක් විතර අවශ්‍ය වෙනවද මේ දාගන්න ප්‍රමාණයට සහ සාමාන්‍යයෙන් අර අපි දැන් කියනවා ඇත්තටම මඩ පොහොර අපි ගහනවානේ කුඹරට. ඒතර මේ මඩ පොහොර වගේ දෙයක් මේකට භාවිත කරනවා නම් ඒක කොහොමද ඒ දේවල් මේ අපි මේ කේදී භාවිත කරන්නේ කොහොමද? ඕ නිරංජන් මහත්තයා මේකෙදී අපි සාමාන්‍යයෙන් කියන්නේ අක්කරයකට තැටි 400ක ප්‍රමාණයක්. හා හා. සාමාන්‍යයෙන් තැටි 400ක ප්‍රමාණයක් තමයි අපි මේ නිර්දේශ කරන්නේ. එතකොට අපිට ඒ වගේම තමයි ওই පැරෂුට් වගේ තියෙන විශේෂ තව වාසියක් තමයි අපිට පුළුවන් අපේ මූලික පොහොර. ඒ කියන්නේ අපි සාමාන්‍ය මඩ පොහොර කියනවා ගොවි මහතුරු TSP. ඔව්. එතකොට TSP නැත්නම් කළු කැට කියලා අපි ගොවි මහතුරු හඳුන්වන මේ TSP අපිට සාමාන්‍යයෙන් අක්කර එක නිර්දේශයේ කිලෝ 22ක් විතර වෙනවා. එතකොට අපි මේ තවන් භාවිතයේදී අපිට තවන් වලට විතරක් යොදලා අපිට ඒක ඒ ප්‍රමාණය අඩකට අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝ 10ක් 12ක් විතර ප්‍රමාණයක් දාලා අපිට අර TSP වලට යන වියදමෙන් භාගයට භාගයක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පොහොර කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අක්කරයකට යොදනවා මුළු අක්කරයටම ගහනවා. දැන් මේකෙදී එහෙම නෙමෙයි මේ තැටි ටිකට විතරයි දාන්නේ. එතකොට මේ තැටි වලේ මූල් වලින්ම තමයි ඒ ටික ඇදගන්නේ. පොහොර ඇදගන්නවා. පොහොර ඇදගන්නේ දොරවල් වලට එහෙම කිසිම එකක් නැහැ. එතකොට ඒකේ පොහොර කාර්යක්ෂමතාවයත් ඉහළ මට්ටමක තියෙනවා සහ අර වගේම අර පොහොර වල යන වියදම අඩකට වඩා අඩු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. කිලෝ 20 ගණන් කියන්නේ කිලෝ 12ක් වෙනවා නේද? එතකොට සාමල් මහත්තයා සාමාන්‍යයෙන් දැන් අපි මේ වගේ තැටි දාගන්න ගැන සම්පූර්ණ දැන් විස්තර දැනගත්තා. ඉතින් එතකොට මේකට මේ බීජ සදා ගන්න බීජ සාදා ගැනීමේදී විතර වී හදා ගන්නකොට දවස් කීයක විතර වී එකක්ද ගන්න කොහොමද? ඒක දැන් අර ලොකු ගොඩක් පැලවුණොත් මම අහලා තියෙනවා ඒ වගේ අර මුල් ඇදිලා වැඩි වුණාම මේකේ හරියට මේ දා ගන්න බෑ කියලා. ඒකට කොහොමද ඒ වගේ දේවල් බීජ සාදා ගැනීම කොහොමද කරන්නේ? ඔව් අපි මෙතනදී විතරදී පැල කරගැනීමේදී සිදු කරන්නේ අවන්නේ අපි කියන්නේ පැය 48 යලේ පොඟවලා තව පැය 24
ගොඩ තියලා අපි කියනවා අපේ ගොඩ මහතුරු නම් කියන්නේ යහන් කරනවා කියලා. යහන් කරලා අන්න ඒ අවස්ථාවේ ඒ කියන්නේ පැය දවස් 3යි. ඒ අවස්ථාවේදී හරියටම කියනවා නම් V8 එක අර කණු කැපෙන අවස්ථාව. හකු පුරනවා කියලා ගොඩ මහතුරු හඳුන්වනවා. අන්න ඒ අවස්ථාවේදී යොදා ගන්න පුළුවන් නම් අපිට ඒකාකාරීව මේ තවන් වල මේ තැටි වල විසිර හර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර නොල් ඇදලා තිබ්බොත් එහෙම මේ දැන් සාමාන්‍යයෙන් දවස් 7:48ක් කියේ කොහොමද වතුරෙම 48ක් තියෙනවද නැත්නම් ගොඩත් 24ක් තියලා එහෙමද කොහොමද නෑ නෑ වතුරෙම 48ක් තියා ගන්නවා ජලයේ වතුර අපිට පුළුවන් නම් සාමාන්‍යයෙන් දැන් ඔයාලා මොකක් හරි වතුර ගලා යන වතුරක තියෙනවා නම් ගැන්ලුවක් නැහැ එහෙම නැතුව අපි ටැංකියක හරි මොකක් හරි භාජනයක තියෙනවා නම් අපිට පුළුවන් කොහම හරි 24කට විතර වතුර දෙපාරක් විතර මාරු කරන්න එහෙම කරලා අයි ගොඩ තියන්න ඕනේ නැහැ 24ක් කොහම හරි 48ක්ම පොගන්න ඕනේ ගලා ඉතුරු 24 තමයි අපි ගොඩ තියන්නේ බරක් තියලා ඒ විදිහට තියලා ඒ පළ කරගත්තී අර හකු පුපුරන අවස්ථාව තමයි යෝග්‍යම වෙන්නේ මොකද ඊට වඩා ගියොත් ඒ මුල් ටිකක් ඇදලා තිබ්බොත් එහෙම අපිට මේ තවන් වල අර සිදුරු වලට දාද්දි එතන ගැටලුවක් ඇති වෙනවා ඒක මොකද අපි ඒක දාලා සාමාන්‍යයෙන් උඩ මඩ තට්ටුව පොඩි ලේයර් එකක් අතර අත ගන්නවනේ එතකොට එහෙට මෙහෙට යන්න පුළුවන් හැබැයි අර විදිහට තිබ්බොත් එහෙම ගැටලුවක් නැහැ මේ සිදුරට වැටෙනවා වියර ප්‍රමාණය ඔව් එතකොට ශාමල් මහත්තයා සාමාන්‍යයෙන් අපි දැන් මේ සිදුරකට සාමාන්‍යයෙන් බීජ කීයක් විතර වැටෙන විදිහට ආසන්න වශයෙන් අපි නිකන් මේක ආසන්න වශයෙන් සාමාන්‍යයෙන් 4ක් 5ක් වගේ වැටෙනවා ඒ ප්‍රමාණවත් වෙනවා. ඔව්. ඒක තැනක එතකොට පළ 4ක 5ක් විතර කොහොමත් මේක අපිට අර ඉඩ තියෙන නිසා පඳුරු ගහලා හැදෙනවා. අපි අර 7කට කරලා ලොකු ගැටලුවක් දෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් අර ප්‍රමාණය තිබ්බනම් හොඳයි. මොකද අපි සාමාන්‍යයෙන් අඟල් 6ක 6ක් 5ක් විතර පරතරයකින් ඒක දාන්නේ. ඒක නිසා එතකොට අපිට අදද්දෙත් පුළුවන් අපිට සමහර වෙලාවට ඕක මේ පළවල අඩුවක් වැඩියක් තියෙනවා නම් අපි අර පරතර වෙනස් කරන්න පුළුවන් අපි විසිරු ආරෙද්දි. ඔව් ආරෙද්දි. ඒක මේ පොකුරක මේ බීජ මේක තියෙන පළ ගන්න වැඩි නම් ටිකක් ඈඩ් කරලා ගන්නවා. ඔව් පොඩි ඉඩක් තියලා ඒක අපිට හදා ගන්න පුළුවන්. ඔව්. එතකොට ශාමල් මහත්තයා දැන් අපි මෙතන දැන් ওই විදිහට බීජ මේ පාත්තියට දාගත්තට පස්සේ අපේ වෙළඳ රාජකාර ඉවරද ඊට පස්සේ තව මොනවාරි තව ප්‍රියාවක් තියෙනවද මොනවාරිද ඔව් අපි තව දෙයක් තමයි මේ රංජන් මහත්තයා අපි මේක මේ හැදුවට පස්සේ ගොඩක් වෙලාවට වර්ෂාවෙන් හානි වෙන්න පුළුවන් නේ වර්ෂාවද මොකද මේ මාස් කන්නේ කියන්නේ වර්ෂාව සාමාන්‍ය වර්ෂාව ලැබෙන කාලයක් ඒ වගේම තමයි සත්තුන්ගේ හානි වෙන්නත් පුළුවන් කුරුල්ල වගේ ඇවිල්ලා මේක මුයෝ වගේ වුන් ඇවිදින්න පුළුවන් ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනවා මේකට වසුනක් යොදන්න කියලා දින දෙකක් විතර මේ වසුනකින් වසලා තියෙන දොඩ අපිට ඒකට එක එකව භාවිත කරන්න පොල්ලතු පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් පත්‍ර පිටු පාවිච්චි කරනවා විදුරු භාවිත කිරීමකුත් සිද්ධ වෙනවා හැබැයි බිත්තර වී සඳහා වගා කරන වගා කියන්නේ ගොවි මහත්තයෙක් නම් පිදුරු භාවිත කරන එක යෝග්‍ය නෙවෙයි. මොකද එතකොට අපිට වෙන පිදුරු නම් මේ කලවම් වෙන්න පුළුවන් නේ. ඒක නිසා ඒ වගේ නෑ. එතකොට තමයි අපේ ගොවි මහතුරු සාරි භාවිත කරන. අපි සාරි භාවිත කරද්දී පොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සාරි අස්සෙන් අර මේ අපේ ගොයම් පැලේ මතු වුණොත් එහෙම සාරි ඉවත් කරද්දී ගොයම් පැලෙත් එක්කම කියන්නේ ටික ගැලවිලා අයින් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක දාද්දී පොඩ්ඩක් මේ සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই පොලිසෙක් බෑග් වගේ දෙකට පළලා ඒ වගේ දේවල් කොහොම දැම්මත් අපි සාමාන්‍යයෙන් පළවෙනි දවස් දෙවෙනි දවස් විතර දෙවෙනි දවස් හවස්ෙද්දී හරි දවස් දෙකක් විතර ඇතුළත අයින් කරන්න ඕනේ. එතකොට ඒ ගාන තියාගෙන ඊළඟට තමයි පැලේට එන්න බෑ. ඊළඟට දේ තමයි අපිට ඔයාලට පේනවා මෙතන කාණු තියෙනවා. කාණු වල අර තැටි වල යට මට්ටමට විතර එනකල් වතුර පුරවලා තියෙනවා. එතකොට මීයකට වගේ සතෙකුට එන්න තියෙන එන හැකියාවත් අඩුයි. කූඹි එන්නේ නැහැ. මොකද බීජ ගෙනියනව නැත්තම් එහෙම තියෙදි මොකද අපිට තවන වෙලෙන් දැරියොත් එහෙම කූඹි ඇවිල්ලා බීජ අරන් යන්න පුළුවන්. එතකොට ඒ හරහට වතුරේ ගොඩ බිමෙන් එන සත්තුන්ගේ ඒකත් නිකන් අපි අර නිකන් අගල් යොදලා වගේ නේ තියෙන්නේ. එතකොට ඒ විදිහට ආරක්ෂා වීමකුත් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් තැටි වල යට මට්ටමට විතර කාණු පුරවලා තියෙනවා. හා හා. එතකොට අපි ඒකට තමයි කියන්නේ මේක මේ ලෙවල් බිමක් කරගෙන වල මේක බලපුවම පේරන අපිට හොඳ ලෙවල් එකට තියෙනවා. එතකොට ඒ මට්ටමට අදාගත්තම අපිට ගැටලුවක් නැතුව හැමතැනම එකම මට්ටමට තැටියේ යට මට්ටමට වතුර තියාගත්තා ඒක ප්‍රමාණවත්. ප්‍රමාණවත් නේද? හත් එතකොට දැන් ඔබතුමා සඳහන් කරා අපි දවස් දෙකක් තුනක් විතර ගියාට පස්සේ මේක වසුන ඉවත් කරනවා කියලා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේ තවාන තියෙන ලියද්දට අපි දැන් ඔබතුමා කලින් මට දැන් කිව්වා මේ කාණු ටික මට්ටමට ජලය පුරව ගන්නවා කියලා. සම්පූර්ණලා තියෙනවා කියන. ඊට පස්සේ මේකට තවාන්ට මේ ලියද්දට ජල සම්පාදනය කර ගැනීම කොහොමද ඒ රාජකාරී කරන්නේ? නැයි අපිට ඊට පස්සේ සාමාන්‍යයෙන් දවස් දෙක වසුන ඉවත් කරාට පස්සේ සම්පූර්ණ යට වෙන්න අපි වතුර ටිකක් දානවා. එතකොට අපිට පුළුවන් උදේට වතුර පාර දැම්මා සාමාන්‍යයෙන් අර ගොයන් ගහ යට වෙන්නෙම නැති මට්ටමට වතුර පෙරෙව්වා අවසර කරලා හරි. ඒක අපිට ඒ විදිහට කරලා සාමාන්‍යයෙන් අපි මේක මේ ශේෂ්ඨයේ සිටවන්න කලින් ගොයන් පල ටිකක් ඉක්මනට උස්ව ගන්න පුළුවන් ඒ වැඩේ. ඔව් නේද? ඒ කියන්නේ අපි අර ගහ යට වෙන්න තු සාමාන්‍ය මට්ටමට තිබ්බම ගොයන් ගහ බලනවා. එතනින් උඩට එන්න. ඒක ටිකක් ඉක්මනින් ගහ හැදෙනවා. මේ හැදෙනවා. හා හා. උස යනවා. එතකොට ඒ විදිහට තමයි යලි තමයි ඔක්කොම ඊට පස්සේ අපි වේලෙන්ද දෙන්නෙම නැහැ. අපිට එතකොට අන්තිමට ශේෂ්ඨය දාන්න කලින් දවසේ අපි වතුර ටික සම්පූර්ණ කලින් දවසේ ඉවත් කරනවා. ටිකක් වේලෙන්ද දෙනවා. මොකද එතකොට තමයි අපිට අර ඒ වෙන වෙනම ගලවලා ගන්න ලේසියෙන්නේ. නැත්නම් අපි මේ දාන්න ගියාම
මඩ නිකන් දියවිලා වගේ නේ තියෙන්නේ දියරු ගතිය නේද? ඒකට අපිට විසුරුවා ගැනීම හරිම අපහසුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි හෙටනම් මේ වැඩේ කරන්නේ ගුවන් පැල විසුරුවා හරින්නේ. අද අපි මේක සම්පූර්ණ වතුර අයින් කරලා වේලෙන්න තියෙනවා. එතකොට සාමල් මහත්තයා දැන් අතන මේක මේ තවන් මේක අපි දන්නවා මේ කුඹරකනම් වපුරවාට පස්සේ අපි දවස් 14ක් යනකොට සාමාන්‍ය අපි කියන්නේ බජිරි තෙල් ගහනවා කියලා බජිරි තෙල් ගහලා වතුර පහරවලා ඒ බජිරි මැරලට පස්සේ අපි යූරියා එකතු කර ගැනීමක් කරනවා සාමාන්‍යයෙන් වපුරන ක්‍රමයේදී. එතකොට මේ ක්‍රමයේදී එහෙම පොහොර එකතු කර ගැනීමක් කරනවද මොකක් හරි එහෙම කොහොමද ඒ සම්බන්ධයෙන්? ඔව්. රමණ රජන් මහත්තයා අපිට මේකේදී බලවේම කරන්න පුළුවන් අපේ මූලික බිම් සකස් කිරීමේදී අපිට කොළ පොහොර කාබනික පොහොර එකතු කරලා මේකට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය සපයන්න පුළුවන්. ඔව්. එතකොට තවන්ට අවශ්‍ය නයිට්‍රජන් එක ලැබුණාම අපි දැන් සාමාන්‍ය සති දෙකේදී දවස් 14 දී යොදන්න ඕනේ යූරියා ප්‍රමාණය නොයදා අපිට ඒ අවශ්‍යතාවය බිම් සකස් කිරීමේදී කොළ පොහොර ඊට පස්සේ අපි කතා කරපු කර දහයියා ගේ දේවල් යොදලා මේකේදී ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. හැබැයි මෙමය තවන්න දාලා අපිට තේරෙනවානේ අපි සාමාන්‍ය දින 10 11 වගේ අවස්ථාවේදී අපි කියනවා මේ කුඹුරේ මේ ශේෂ්ඨයේ විසිරුවා හරින්න කියලා. හැබැයි ගොයම් පැල අපිට නිකන් උස මදි වගේ يعني වර්ධනයේ අඩු බව පේනවනම් අන්න ඒ වගේ වෙලාවක අපිට පුළුවන් සාමාන්‍ය යූරියා ග්‍රෑම් 100ක් විතර ප්‍රමාණයක් මේක සාමාන්‍යයෙන් තවාන අර තැටි යට වෙන ප්‍රමාණයට වතුර පුරවලා තැටි වලින් උඩට ඒ කරලා අපි තවනේ ඒකාකාරව විසිරුවා හරිනවා. ඔව් ඔව් ඒක අපි අනිවාර්යයෙන්ම ගොයම් වතුර සැලකිලිමත් වෙන්න ඕනේ මේ වතුර පුරවලාම ගහන්න. එහෙම නැතුව නිකන් තියදී වතුර ගැහුවොත් එහෙම සමහර වෙලාවට අපේ අර කැට ටිකක් ලොකු කැටයක් වගේ වැටුනොත් එහෙම මේ තැන්වල මොකද යූරියා සාන්ද්‍රණය වැඩි වෙලා මැරෙන්න පුළුවන්. ගොයම් පැල ටිකක් මැරෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම වතුර ටිකක් වැඩිපුර පුරවලා තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. ඔව් ඒක හැබැයි ඒක අවශ්‍යතාවය ඇති වෙන්නෙම අර ගොයම් වර්ධනය අපිට මදි වගේ. ගොයම් පැල වල වර්ධනය මදි වගේ. අනිවාර්යයෙන්ම දින 9 10 11 කියන අවස්ථාවවලදී ශේෂ්ඨ විසිරුවා හරින්නත් ඕනේ. එහෙම නැත්නම් අපි ලොකු එරළුවකට පත් වෙනවා. මේ මුල් පල්ලයට ගිහිල්ලා අපි තැටි ටික ඉරෙන්න පුළුවන්, මුල් ටික හොඳටම කැඩෙන්න පුළුවන්. ලොකු අපහසුතාවයකට පත් වෙන. ඒක නිසා අර කියන දිනවලදීම අපි විසුරුවා හැරීම සිදු කරගන්න ඕනේ. ඔව් නේද? සාමල් මහත්තයා දැන් අපි අද මේකේ තාවම ගැන විතරයි ගොඩක් දුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි එහෙම දවස් 14 9ක් 10ක් විතර ඇතුළත මේකේ ශේෂ්ත්‍රයේ එහෙම ඉහිනකොට ඒ අවස්ථාවේදී ශේෂ්ත්‍රය කොහොමද හදාගෙන තියෙන්නේ? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය පෝරු ගාලා එහෙම විදිහට හදාගෙන වතුර කොහොමද ඒ මට්ටම ඒ වගේ ඒ ශේෂ්ත්‍රය හදාගන්න පරිසරය ගැන පොඩ්ඩක් කිව්වොත් අපි එතකොට ඇත්තටම අපි දින 9 10 වගේ වෙද්දී අපි ශේෂ්ත්‍රය විසිරුවා හැරුණා. එතකොට අපි වීල් එක සකස් කරගෙන තියෙන්න ඕනිම ලෙවල් කරගන්න ඕන එකක්. ඔව්. ලෙවල් කරගන්න ඕනේ මොකද අපි කිව්වා මේකෙදී අර වල් නාශක භාවිතයක් නැහැ. ජලයෙන් තමයි අපි මේ වැඩේ කරන්නේ. කියන්නේ වල් මර්ධනය සිද්ධ කරන්නේ. එහෙමනම් අපිට වල් මර්ධනය කරන්න නම් වතුර මේකේ පුරවලා තියෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි කියන්නේ සාමාන්‍ය බීජ මේ පැල විසිරුවා හැරිද්දිම සෙන්ටිමීටරයක විතර ජල තට්ටුවක් එකකරුව තියෙන්න ඕන. බෑද මේක මේක අපි ලෙවල් කරලා තිබ්බේ නැත්නම් එහෙම එක තැනක සෙන්ටිමීටර තියෙදි අනිත් තැනේ අඟල් දෙක තුනක විතර වතුර මට්ටමක් තිබ්බොත් විතර ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි මේක ලෙවල් කර ගැනීම කරන්න ඕන. අපි තවාන දාලා අපිට දින කාලයක් මේ ගානක් තියෙනවා නේද? අපිට දවස් 10ක් විතර තියෙනවානේ. ඒත් අපිට මේ දවස් 10 ඇතුළත අපිට අනිත් අක්කරයක් වගේ එක ඕන දෙයක් කරගන්න කාලය තියෙනවා. ඒත් අපි ඕන කොළ පොහොර එකතු කරනවා නම් ඒක කොළ පොහොර එකතු කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරගන්න කාලය තියෙනවා. ඔව්. ඒ දේවල් කරලා තමයි මේ පළ විසින එක කරන්න ඕනේ. හරි එහෙනම් ශාමල් මහත්තයා ඔබතුමාට ගොඩක් ස්තුතියි ඇත්තටම මේ කාර්යබහුල වෙලාවක අපිට මේ අවස්ථාව දීලා අපිට දැක්ක සහයෝගයට ගොඩක් ස්තුතියි ඔබතුමාට මම හිතනවා ඔබට 100%ක් නිවැරදිව පැරෂුට් තවානක් කොහොමද දාගන්නේ කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මේ පැරෂුට් තවානක් දාගත්තායින් පසු කොහොමද පළ ශේෂ්ත්‍රයේ සිටවන්නේ කියන එක සම්බන්ධයෙන් මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා උඩින් කාඩ් එකකින් දාන්නම් පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ තේ පිළිබඳ විස්තර දාන්නම් ඒ වීඩියෝවත් නරඹලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න වටී කියලා හිතනවා නම් ෂෙයා කරන්න, අපිට කමෙන්ට් එකක් දාන්න, අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ඉදිරියේදී අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.